අයිබෝන් මගේ ෆේස්බුක් පේජ් එකේ ඉන්න යාළුවෝ කොහමද? කවුද මගේ මේ ලයිව් පේජ් එකේ ඉන්නේ? ඔය මෙසේජ් එකක් දාන්න. මං ආවේ වැදගත් දෙයක් කියන්න. දවස් දෙකකට කලින් මට ආරාධනාවක් ලැබුණා ජනාධිපතිතුමාගෙන් ලංකාවේ වැඩ කරන්න ටුවරිස් බෝඩ් එකට. ඉතින් මේකට මම දැක්ක ගොඩක් ලොකු මේ විශේෂයෙන් UNP කඳුරෙන් ලොකු මඩ ප්‍රහාරයක් යනවා. මුලින්ම කියන්න ඕනේ මම මේක බාරගත්තේ එක කොන්දේසියක් මත. ඒ කියන්නේ කිසිම දීමනාවක් රජයේ වාහන, රජයේ පෙට්‍රල් ඩීසල් ඔ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. මොකද මට වාහනයක් තියෙනවා, මට ඉන්න පුළුවන් හොඳට. හැබැයි මම එක බාරගත්තේ රට වෙනුවෙන් මොකක් හරි වැඩක් කරන්න පුළුවන් ඒක හින්දා තමයි මේක අනිවාර්යෙන් බාරගත්තේ. ඒ වගේම මේ ඉදිරි ගමනට ජනාධිපතිතුමාට අපේ මේ තරුණයන්ගේ දායකත්වය. ඉතින් ඒ වගේම දැන් මේක ලැබුණන් පස්සේ මම බාරගත්තා. ඒ වගේම දැන් අද වෙනකොට මට ලංකාවේ ගොඩාක් අය මට දැන් වීඩියෝස් එක එක දේවල් එවනවා, මේ ප්‍රශ්නේ තියෙනවා, මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. ඉතින් මං ඇත්තටම ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මේ තාක්ෂණයේ පැත්තෙන් සහ මේ සෝෂල් මීඩියා හරහා මේ අපිට ලුක් පීසක් දැන් ඉන්නවා එකතු වෙලා, ඒ හරහා පුළුවන් දේවල් මේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. ඒ වගේම ලංකාවේ විශේෂයෙන් තරුණ තරුණියෝ කොළඹ ඉඳලා ලංකාවේ ඕන තැනක ගත්තත් ඕගලන්ට ඇක්සස් තියෙනවා මට. ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා හරහා ඕනම ප්‍රශ්නයක් ඕගලන්ට වීඩියෝ කළා, මේ සංචාර කර්මාන්තයේ තියෙන ප්‍රශ්නයක් ඕගලන්ට වීඩියෝ කළා මට එවන්න පුළුවන්. මොකද ඕගලන්ට ඩිරෙක්ට් ඇක්සස් තියෙනවා මට කතා කරන්න. ඒ කියන්නේ මේ Facebook කරහා හරි YouTube හරි Instagram හරි මම ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්න මම පහුගිය අවුරුදු කීපය තුළ ගොඩක් ප්‍රශ්නවලට මම ඒවා එළියට දාලා විසඳුම් හෙව්වා මට පුළුවන් ආකාරයට. ඉතින් දැන් මට වගකීමක් තියෙනවා මේ එක්තරා දැන් මේ පැත්ත සංචාර කර්මාන්තයට වැඩ කරන්න. ඉතින් ඉදිරියේදී මං හොඳ මට පුළුවන් ඉදිරියට මං හොඳ වැඩක් කරනවා. ඉතින් මම ආයිත් මේක කියන්නේ ඇත්තට මේ ලයිව් ආවේ ගොඩක් අය හිතනවා ඇති මේ මම මේ ආණ්ඩුවේ වාහන අරගෙන එහෙම කරන්නේ. මේක මම නොමිලේ කරන වැඩක්. කිසිම රජයේ කිසිම දෙයක් මං ගන්නෑ. අඩු කිසිම දීමනාවක් මුදලක් වාහනය පෙට්‍රල් ඩීසල් ෆෝන් බිල් කිසිම දෙයක් නෑ. මගේ අපින් වියදම් කරගෙන තමයි මම මේ වැඩේ කරන්නේ. ඉතින් මට මේකට උදව් කරන්න ඕගලන්. මොකද අපේ ලංකාවේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ දැන් මට පේනවා ගොඩක් අය ටෙක්ස්ට් කරනවා මේ වෙලාවෙත් මේ උඩවලවේ නැෂනල් පාර්ක් එකට කවුන්ටර්ස් වල ප්‍රශ්නයක් තියෙනවා, මිනිස්සු විදේශිකයන් පෝලිම් වල ඉන්න ඕනෙලු. දැන් මේ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා. මම දැක්ක ඊයේ ඇල්ල ප්‍රදේශයට ඇතුල් වෙනකොටම හැපැති කුණු ගොඩක්. ඉතින් මේවා ඔගලන් අපිට කියන්න. මොකද පෞගිය අවුරුදු කීපය තුළ මේ ඔගලන් ඇතර මේ මට බයින අය ගොඩක් ඔගලන් වැඩ කරේ ජෝන් අමරතුංග ඇමතුමත් එක්ක. ඉතින් සමහරලාට ඔගලන්ට එතුමාට කතා කරන්න අවස්ථාව ලැබෙන්න නැතුව ඇති. හැබැයි මට පුළුවන් ජනාධිපතිතුමාවම දැනුවත් කරන්න රටේ තියෙන ඔගලන්ට තියෙන ප්‍රශ්න සංචාර කර්මාන්තේ. ඔගලන් මට ෆේස්බුක් හරි මාව ටැග් කරත් ඇති, මාව මෙන්ෂන් කරත් ඇති. මං හැම එකක්ම මගේ ඒවා බලනවා. ඉතින් ඒ හරහා මට ජනාධිපතිතුමාට කතා කරලා මේ රටේ තියෙන ප්‍රශ්න වලට ඩිරෙක්ට් ඕගලන්ට උදව් කරන්න පුළුවන්. ඉතින් හැමෝටම ජය වේවා. ඒ වගේම මේ ඉදිරියේදී අපි හොඳ වැඩක් කරමු. ගොඩාක් අයිඩියාස් තියෙනවා මට කරන්න. ලංකාවට ඇත්තටම ලুকু ලুকু යූටියුබර්ස් ලා ගේන්න පුළුවන් අපිට, ඉන්ස්ටාග්‍රෑමර්ස් ලා, ඒ වගේම ලুকু ලুকু අයිකන්ස් ලංකාවට අපිට ඉන්වයිට් කරන්න පුළුවන් ඉදිරියේදී. අපි බලමු ඉදිරියේදී ලুকু ලুকু හොඳ ෆෙස්ටිවල්ස්. මොකද සමහර අගිර සිහිනයක් තියෙනවා මේ ටුමෝරෝලෑන්ඩ් වගේ ඒවත් කරන්න ලංකාවේ. බලමු ඉදිරියේදී හොඳ වැඩක් කරමු එකතු වෙලා. ඉතින් මට මේකට දායකත්වය දෙන්න උදව් කරන්න හැමෝම. ඉදිරියේදී හොඳ වැඩක් කරමු. ජයව හැමෝටම.